lihat pun. Dawas gana kinna kisi wala raja wala bira kne kisi ma de yak ne api metana raya deke inna poli me inno dawas deka aktama ganda widi yak ne amat tuba kien widi yak wede kara nene api nika ngam boru rasti adi no ita rai ne hema hema kisi ma wede bira kne raja honda 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 ro raja pil ne dawas deka kaila Tatte onda rata anru de. Rata anru de. Mei sati anru de. Dasti apa ya? Ada sama ya, mandar apa? Apa lagi? Oh, poli mau apa? Passport ganda. Kau dia anru de rata. Di passport itu katanya kata mai mei dan danny kau dia anni kila. Sir passport itu kan apa? Adisi ane rata ane. Nee adisi. Adisi. Adisi ane tangen dia apa? Hadis yang nanti mau kok hadis ini tentang paspor ada gitu berarti ya kan deh ini, ya paspor, paspor teh yang dia ini hadis ini sama ini, ya. Api deh ya jangan api cuma ada hadis ini cuma api deh hadis. Soalnya, nanti apa? Oh, cari dia nih. Nah. Oh, ආන්දර දෙකේ ඉඳලා ඉන්නේ. තාම කිසිම මේක නැහැ මේ කියලා වැඩක් නැහැ ඉතින්. පට්ට කට්ට තමයි ඉතින්. පාස්පෝර්ට් නැති වෙලා තියෙ කියලා අපිත් බගුවනේ පොගේ දවසට. ඒක නම් කොහොමද දන්නේ මේ අපි පොළොමේ ඉන්න අපිට රිනියු එකක් තියෙන්නේ මට. වැකේෂන් එකක් ඇවිල්ලා මේ යන්න යන්නේ ආපෝ මොනවා කරයිද දන්නේ. කියන්නේ දැන් පොළොමේ මේ හදිස්සි නැත්තම් අමතුම එන්න බගින්නේ. මට හරියට දන්නේ මන් දැන් තමයි ආවේ. බලන්න. Hai, hari amar mesin deh ya ini dalam tamu dengan nomor yang kerja ini
පුලුවන්තර ඉක්මනින් ඔන්ලයින් සර්විස් එකක් ලබා දෙනවා නම් අපිට ගොඩක් ස්තුතියි. නැවතුවා කියලා හදිසි නම් හදිසි ඇරි විතරක් එන්න කියලා. තේරුන්නේ නැහැ. ඒක ඉක්මනට රටේ කට්ටිය විතර එන්න කියලා. ඒක නම් කොහොමද කියලා දන්නේ නැහැ කොහොමද? ලබන මාසේ යන්න ඉන්නේ. ඔව්. ඕක යන්න ඉන්නේ. හදිසි ඇරි විතරයි කට්ටිය යන්න ඉන්නේ කියලා. ඔව්. දෙමළින් යන්නේද? අපි පෙරේ සිග්ගේ සිකුරාදාත් ආවා. මේ වැඩේ කරගන්න බැරුණ අද මේ ඊයේ රෑ 8 ඉඳලා මේ ඉන්නේ පොලිමේ 8 ඉඳලා. තාම අපිට වැඩේ කරගන්න බැරුණා. අපි ලබන සතියේ යන්න. ලබන සතිය. කොච්චර රස්තියද උනාද? අම්මෝ මේ 4 වෙනි 5 වෙනි පාර විතර රස්තිය දුන්නා. ගත්ත ඔය ගන්න බැරුණාද? තාම ගත්තේ නැහැ. දැන් මේ හැමතු වගේ හදිස්සි රට යන හදිස්සි ඇත්තක එන්නේ පහල කියලා. අම්මෝ නෑ මේ මගේ කකුලේ තුවාලයක් තියෙනවා ඒකට බෙහෙත් ගන්න යන්න මම මේ ගත්තේ. ඒකට යන්නත් නෑ. එන්න වැඩි වෙනවා නේද මේ අපේ 1000 ගණන් තියෙන අහලා යන්න කියලා ඒ මොකද මේ වෙන්නේ මෙතන කියලා පොඩ්ඩක් මේ මොකෝ වෙන්නේ පොලිමනේ කදාක් කියද්ද කට්ට කරවද අද තමයි ආවේ අද ඉඳන් යන්න වට ඔව් ඉතින් මේ ආර්ථික ප්‍රශ්නත් එක්ක ඉතින් ඔව් ඉතින් එහෙම හදිස්සියකු තියෙනවා ඉතින්. හදිස්සියම ඇර විතරක් තමයි මේ පොලි වල එන්න කියලා නෑතුන. නෑ ඉතින් යාමේ විදියට යනවා ඉතින්. අයිය මොකද යන්ති? අය මේ ළමයි දුත් වඩාගෙන හරි කරදර නේද? ඔව් අනේ. ඊයේ රෑ ඉඳලා ඉන්නේ. පොඩි අයත් එක? ඔව්. මොකද රට යන හදිස්සියද? හදිස්සියක් ඔව්. හදිසියක්. මගේ වැඩේ පාස්පෝර්ට් ඕනතරම් තියෙනවා. හදිස්සියක් විතරක් එන්න කියලා. ඔව් හදිසියක් තියෙන්නේ මට මේ ජනවාරි මාසේ යන්න තියෙන්නේ ෆින්ලන්ඩ් වලට ඒ වුණාට වීසා ගහන්න යන්න ඕන ඉන්දියාව වලට ඉතින් ඊට කලින් මට પાස්පෝර්ට් එක හැදෙන්න ඕන. ඕකේ හදිස්සියද? හදිස්සිය. දෙසැම්බර් 15 යන්න තියෙනවා. ආ එහෙමද? හැමතු වගේ හදිස්සි නැත් කට්ටිය විතරක් යන්න කියලා. අපිට හදිස්සි නිසා ආවේ. ඕරු වල යන්නේ නැහැ. પાස්පෝර්ට් ගන්න ඕක හදිස්සි. ඕරි වැඩි වෙලා. කරන්න දෙයක් නැහැ ඉතින් මේ ගන්න බෑ කරන්න දෙයක් නැහැ ගන්න බෑ පොලිස් ඇවිල්ලා රට යන්න නැත්තම් හරි සීන 15 කවද රට යන්නද මේ પાස්පෝර්ට් ගන්නද ඩිසెంబර් මැද වගේ දන්නේ නැති හම්බ වෙයිද කියලා ඒක හදිස්සියම කට්ටි රට යන්න හදිස්සියම කට්ටි වගේ පොලිස් ගෙන්න කියලා ඔව් මේ අර්ජන් බේසිස් හැබැයි ඉතින් දෙනවා කියලා ඇහිලා මන් දන්නේ අහන්න හම්බෙලා තියෙන ඉතින් 29 පළවෙනිදා වගේ තමයි. වන් ඩේ සර්විස් වුණාට ඉතින් තේරුමක් නැහැ. මාසය බලාගෙන ඉන්නවා. මොකෝ කියන්නේ? ගැට කරලා එපා වෙලා වගේ. ඈ? එපා වෙලා වගේ. එපා වෙනවා තමයි නේද? ඉතින් මිනිස්සුන්ට කිසිම පහසුකමක් නැහැ. අඩුම ගානේ සනීප ආරක්ෂක නිය පහසුකම්වත් නැහැ නේ. ඒ කියන්නේ දැන් අර මිනිස්සුන්ගේ බදු වලින් ලොකුවට බිල්ඩින් හදලා මිනිස්සු අර මේ ගඳ ගහන කාණුවක් ළඟ ඉඳන් තමයි පොලිමේ ඉන්නේ. ඈ වැස්සහම මුළු වැස්සටම තෙමෙනවා පැය ගාණක්. එහෙම නෙවෙයි ඉතින් මිනිස්සු එතකොට කොච්චර අසරණද බලන්නකෝ මිනිස්සු කලින් දවස් ඉඳන් පෝලිං වල ඉන්නවා ළමයි තියාගෙන ඉන්නවා වයසකයි ඉන්නවා පෝලිං වල ඒ වගේ පහසු කියලා දෙන හැමතුම රට යන හදිස්සියෙන් ඉන්න කියලා එහෙම ඉතින් කියලා දෙයක් නැහැ ඉතින් රට යනවා නම් ඉතින් හැමෝම රට යන්න પાස්පෝර්ට් එක හදා ගන්න එපේ කොහොමද රට යනවා නම් හදිස්සියෙන් ඉන්න කියලා එකක් නැහැ නේ අද හිත හරිදම යනවා නම් තමයි ඉන්න කියලා දෙන්නේ අනික પાස්පෝර්ට් ඕන තරම් තියෙනවා પાස්පෝර්ට් තියෙනවා නම් ඉතින් මේ පෝලිං ක්‍රමේ නැති වෙන්න ඕනේ ඒ කියන්නේ දවසකට කීයක් ආවත් කීයක් ආවත් 3000 4000 ආවත් එනම් પાස්පෝර්ට් එක ඉෂුව වෙන්න ඕනි. ඉතින් එහෙම එකක් වෙන්නේ නැහැ නේ මෙතන. තාම සීමා සහිතයි. අද මං හිතන්නේ 1600යි. 1600 කියලා තමයි ආරංචි කොහොමද දන්නේ. ඉතින් මීට වඩා පාසුකම් සලසනවා නම් හොඳයි. මොකද මහ ජනතාවගේ බදු මුදල් වලින්නේ. මේ ආයතන 5000ක් හරි දෙන්න ඕනේ මිනිසුන්ට. බෑන්ටක මිනිසු විඳින දුක. ඈ ටොයිලට් එක ගාව භාගයන් නිදි. ඈ ඉතින් මොකද කරන්න කියන්නකො නේ. රජයේ එක වෙනස් වුණා නම් ඒ වෙනස් වෙච්ච හැය ඇවිල්ලා මේක බලන්න ඕනේ. ඒගොල්ලෝ කියන්නේ මේ හදිස්සි කට්ටිය විතරක් එන්න කියලා පොඩි. හදිස්සි කට්ටිය කියන්නේ ඉතින් අනිත් මිනිස්සු හදිස්සි නැද්ද එතකොට? කවද යන්නද? ඉතින් අපි කට්ටිය යන්න ඉන්නවා. ඉතින් යන්න විදියක් නැහැ නේ පොත් ගන්න නැහැ නේ. අපි ඊයේ උදේ ඉඳන්ම මේකේ කාන්ට බොරුවට පොලිම වල ඉනවලු කට්ටිය. බොරුවට නම් පොලිං එන්නේ නැහැ. ඒ කාට අපහස කරන්නද බොරුවට එන්නේ. එහෙනම් මිනිස්සු බොරුවට ඇල්ල හිටගෙන ඉන්නේ නැහැ නේ නේද නේ? එහෙම නේ.
හදිසිය නෙවෙයි යාලා ඉතින් ආර්ථිකත්තේ ඔක්කොම මේවා බලලා නියාලා තියන්නේ නේද කියන්ට අඬ කුමාර මහත්තයනම ඇවිල්ලා එයාට බලන්න කියන්නකෝ මේක එතකොට එයාට තේරෙයි ඔක්කොම හරි thank you කියන්නේ තමයි අපි හිතමුකෝ දඹදිවයන්ට මැරෙන්න කලින් දඹදිවයන්ට ආසාවෙන් අම්ම කෙනෙක් හරි තාත්තා කෙනෙක් හරි પાස්පෝට් එක ඉතින් හරිමාරිම හදාගන්න ඕනේ දඹදිවයන්න එහෙම ආවා කියන්නකෝ ඇත්තටම මාසයක් ඉස්සරහට දින හම්බෙන්නේ එතකොට සමාජයට මේ මනුස්ස ජීවිතුන් අතර නැති වෙන්නත් පුළුවන් අන්න ඒ වගේ දෙයක් තියෙනවා ඉතින් මේක මේක මේ දැන් අත්‍යවශ්‍ය සේවාවන්නේ සෞඛ්‍ය වගේම මේකත් අත්‍යවශ්‍ය සේවාවක් දිනපතා මේ පොලින් නැති වෙන්නේ නැහැ ඒ කියන්නේ પાස්පෝට් එක හදලා ඉවරයක් නැහනේ ඉතින් ඒක උනේ මේ මිනිසුන්ට පහසුකම හැදෙනවා නම් මේ පොලින් ක්‍රමේ නැති වෙන්න ඕනේ පොලින් ඉවර වෙන්න ඕනේ පාස්පෝර්ට් එක රිනියු කරන් යන්න මේ මා වයිෆ් ඉරිසල් ඇවිල්ලා ඇහුවා මේ එතකොට කිව්වා මේ එමර්ජන්සි පොලිමේ එන්න වැඩේ කරගන්න පුළුවන් කියලා ඒ ප්‍රූව් කරන ડોකියුමන්ට් එක ඔක්කොම අරන් එන්න කිව්වා ඒ ටික ඔක්කොම අරගෙන ආවා ඇවිල්ලා තින්නේ බලමු බලාපොරොත්තු වෙන ඉන්නවා අද දෙනවයි කියලා තමයි කිව්වේ මීට ඉස්සෙල්ලා ඇහුවට පස්සේ දවසින් ගන්න පුළුවන් කියලා ඒ ප්‍රූව් කරන ડોකියුමන්ට් ඔක්කොම ටික අරන් ආවා ඒකින්ද මේ මේ පොලිමේ ආවා බලමු දෙකෙන් ඉන්නවා ඉදි පාන්දර දෙකෙන් ලෑ ඉන්නවා අපි හදිස්සි වලට යන්න මම මේ කැනඩා යන්න හදිස්සි වෙන එකද ඔව් යන්න මොන එක යන්න මොන එක හැබැත්තුවා ගන්න හදිස්සි නම් විතරක් කරන්නේ හම්බේ ඉනේ හම්බේ ඉනේ බලන්න ඔබ තාත්තේ අම්මා ඒක නම් කියලා වැඩක් නැහැ තාත්තේ නම් හරිම නරකයි මේ අපි ඉන්නේ 12 ඉඳලා ඉන්නේ ඊරෑ ඇමතිතුමාට කියන්න ඕනේ මේව ඉක්මනට පිළිවෙලක් කරන්න කියලා. ඇමතිතුමාලා මැතිතුමාලා ඔක්කොම. එන ගොඩක් ඕක යන්නේ. අදා කරනවා. හොදත් දැන්. හරි. පොලි මේ කට්ට කාගෙන. ඈ අයියේ. පොලි මේ කට්ට කාගෙන. තියෙනද? ඊයර 12 ඉඳලා. දැන් මේ හදිස්සි. ඉතින් පෑමක්ද? ඊය ආවා ලංකාවට. පාස්පෝර්ට් එක හදාගෙන යන්න පාස්පෝර්ට් එක ඉවරලා එහෙන් එව්වා මෙහෙට. දැන් හෙට අද හදාගත්තොත් හෙට යන්න ඕනේ හෙට. ඒ තවම පොලිමේ ඉන්නවා.
තාම නැහනේ. හදිස්සියේ තරක් දුවන්නද? හදිස්සිය කියන්නේ මේ අපි යන්න ඉන්නේ 10 වෙනිදා. ට්‍රැවල් කරා ට්‍රැවල් එකට තියෙන. ඉතින් තාම પાස්පෝට් එකේ හදලා දුන්නේ නැහැ අපිට. කොහෙන්නේ දැන් අවුව පැත්තට දෙමනවා නේද? කොහොම කියන්නේ? අපේ හදිස්සියද? ඔව්. අයියේ මොකද තත්තේ? අම්මා නියමයි. දැන් මේ හදිස්සි රට යන විතර. හදිස්සිය නෑ පොඩි එක්කෙනාගේ මේ තියෙන මැච් එකක් තියෙන ඒකට මේ හදා ගන්න තමයි ඇවිල්ලා තියෙන්නේ. පේනවා දෙන්නේ දුක. යන්න මොනද? මේ පොඩි එක්කෙනා යවලා බලන් ඉන්නද කියන්නේ මෙහෙ තියාගෙන. මොකෝ දැන් කියන්නේ? මොකද කියන්නේ? හදිස්සියද යන්න? ලංකාවේ තත්ත්වය තමයි මේ පේන්නේ. දැන් මේ හැමතුමා කියලා හදිස්සි කට්ටිය විතරක් එන්න කියලා. බොරු බොරක් එන්න බා කියලා. ඒක නම් කොහොමද දන්නේ? ඉතින් අපි නා අත්‍යවශ්‍ය නිසා තමයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. කොහොමද තත්තේ? දැන් මේ හදිස්සි විවද යන රට. ඔව් අයියේ හදිස්සිය තමයි මේ මොනවා වෙයි කණිකයි නැහැ. කොහොමද යන්නේ? රටනම් 23. ඇත්තටම මට වඩා ඉමර්ජෙන්සි ආ ඉන්නවා. 5 වෙනිදා 6 වෙනිදා යන්න තියෙන ඇත්ත ඉන්නවා. 5 වෙනිදා 6 වෙනිදා ගන්න ඉන්න ඇත්ත ඉන්නවා. බලමු දෙන්නේ නේද? මේ හදිස්සියෙම රට යන්නද? ඔව්. බොරුවටත් එනෝලේ. නේ නේ අපි ගන්න ආවේ. ගෙබරක ඇවිල්ලා අද බර දුන්නා ඔක්කොම. වන්නේක. අද හරි මම වරෙන් දුන්නා. නේ. ගත්තද? ඔව්. මම දවල්ටත් ලැබෙයි අපිට. අම්මනේ. ඔව් ඔව්. අනේ මම මොස්. මොකද අත්තේ හෝලිම නේ? හෝලිම පොලිම. ඇයි නන්ද? පාන්දර අතර ඉන්න. මේ ඇයි මෙච්චර හදිසි? වටකාගෙන වාස්පොට් ගන්නවද? යන්න තමයි යන්න ගන්නවා මේ පුතාලා රට ඉන්නේ ඒගොල්ලන් ළඟට යන්න ඕනේ ආ ඒකද වන්න මොන එක්කද මේ මොකද තත්තේ තත්තේ හන්සේ ඇයි අවුලක් වගේ පේනවා නෑ 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 මොකද හොලේ بس හොඳයි හොඳයි මෙහෙම තමයි වෙන්න ඕනේ නෑ නෑ අවුත්තුමා කියන්නේ හදිස්සි ළඟ ඉදරක් එන්න කියලා හොලේ මොකද හදිස්සි ළඟ තමයි ඇවිල්ලේ හරි කවද යන්න රට රට ඉඳන් ආවේ પાස්පෝට් එක ගන්න කියන්නේ ඒක පොලිමන්නේ බලන්න එපා වෙනවනේ මිනිස්සු මාර කට්ටක් කන්නේ අන්න ආරි පාන්දර ඇවිල්ලා දෙකේ තුනේ ඉඳන් වැස්සට තෙමීගෙන මුදුම කට්ටක් කන්නේ එපා වෙලා තියෙන අතර මේව බල්ලා හොයලා ජනාධිපතිතුමාටත් කියන්නේ අපි මේව බල්ලා හොයලා මේ මිනිස්සු කන කට්ට පොඩක් තේරුම් අරගෙන නේද මිනිස්සුන්ට දහනයක් දෙන්න කියලා තමයි කියන්නේ ඔන්ලයින් කමේවත් තිබ්බනම් එකක් නේ එතකොට මිනිස්සු අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ නේ මේ වගේ දිනයක් දාගත්ත ආවා වැඩේ කරගත්ත ගියා දැන් මේක එහෙම නෙවෙයි තවත් දෙකේ තුනේ ඈත පළාත් වල ඉඳන් මිනිස්සු ඇවිල්ලා කට්ට කන්නේ මුදුම දුකක් විඳින්නේ අපනේ ජනාධිපතිතුමා නම් කියනවා මේ පෝලිං ක්‍රමේ නැති කරනවා කියලා කොයිද නැති කරලා නැහැ එන්නේ වැඩි වෙන එකයි වෙන්නේ කොමිස්තු අයිබවන් මේ අපේ කරුණාකරලා ඉල්ලන්නේ මේ බලදාඩින් ඉඳ අපිට කියන්නේ මේ පොලිමර ඉදපත් දෙන්න කියලා මේ මිනිස්සු බාර කට්ටක් කන්නේ මේ කවද යන්නට යනද ආ කවද රට යන්නේ මම දැන් මේ මාස මුල තිබුණේ දැන් යන්න ඕනේ නැහැ මේ දිනක් දාන්න බෑනේ එහෙනම් මේ බලදාඩින් කියන්නේ මේ අනුකූල බාරනේ කාරණා අපි කියන්නේ මේ මිනිස්සුන්ට මේ විදේශ මිනිමේ ගේන මිනිස්සුන්ට කරත් දෙන්න කියලා කියන්නේ මිනිස්සු මේ පට්ට කට්ටක් කන්නේ පොලිමර තියාගෙන බොහොම ස්තුතියි අනේ ඔව් දැන් නම් ඉපා වෙලා පාන්දර උදේ 6 ඉඳලම මෙතන ඉන්නවා දිනේ වැරදුනේ ඉඳ ඉතින් ආපහු දිනේ දාගන්නේ කියලා මේ ආවේ ඉතින්